අපි මේ ජීවිතේ ගොඩක් දේවල් පහු කරාට පස්සේ මගේ හැරුණට පස්සේ අපි දුක් වෙනවා හැම දෙයක් දැන් බලන්න පසුගිය කාලවල අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තිබුණා නමුත් දැන් අර අපි කියනවා අර රටේ ප්‍රශ්න නිසා දැන් අපිට මේක කරගන්න බැහැ ඒක විතරක් නෙමෙයි මං එතෙන්ට එතෙන් මම එන්නේ එතෙන්ට නෙවෙයි මං එන්නේ මෙන්න කතාවකට හැබැයි අපි දේවල් ගොඩක් දේවල් දුක් වෙනවා ඒක පහු වුණාට පස්සේ පසුත ඒක අපෙන් ගිලිහිලි ඉවරයි ආය අපිට ගන්න බෑ ඒ වගේම ජීවිතේ මේ මං කියලා දිනවා හැමදෙස්සෙම අපිට එක එක තියාගන්න වෙන අපේ අම්මට තාත්තට අපි ඒගොල්ලොත් මං කලින් කිව්වා නැති වුණාට පස්සේ තමයි අපිට හැම දෙයක්ම තේරෙන්නේ අනේ අම්මා තාත්තා ඉන්නකොට අපිට සලකන්න බෑ ගොඩක් දරුවෝ ඉන්නවම දන්නවා දැන් අම්ම නැති වෙලා ඉන්න පුළුවන් තාත්තා නැති වෙලා ඉන්න පුළුවන් දැන් කියනවා මේ අනේ මට අම්මා බලාගෙන බැරි වුණා මට තාත්තා බලාගෙන බැරි වුණා වැඩි හිටිය අය ඕන තරම් කතා කරලා තියෙනවා එතකොට අපිට සමානින් අපි හිත සතුටු වෙන විදිහට ජීවිත කාලේ අපි ළඟ ඉන්නකන් අම්මයි තාත්තයි අපි පුළුවන් තරම් සලකන්න ඕනේ ඒගොල්ලෝ බලා ගන්න ඕනේ හැබැයි ගොඩක් දරුවොන්ට තමගේ අම්මගේ තාත්තගේ වටිනාකම තේරෙන්නේ යාලා නැතුණට පස්සේ. ඒතර හිතන්නේ මේ ජීවිතේදී අපි වෙනුවෙන් වැඩ කරපු අම්මට තාත්තටයි අපිට සලකන්න බැරි වුණොත් ඊට පස්සේ අපි ඒගොල්ල නැතුණට පස්සේ අපි කොච්චර දුක් වෙලත් වැඩක් නැහැ. ඒගොල්ල අප අතරින් නැති වෙලා ඉවරයි. එතකොට මේ කතාව කරන මගෙත් මෙහෙම හිතනවා මගේ තාත්තා මිය ගිහිනලා තියෙන්නේ. මම උසස් පෙළ අවසන් වෙනකොට එතකොට කඩා වැටීම් ජීවිතේ දැනෙනවනේ අපිට හයියක් වගේ ඉන්න තාත්තා. හැබැයි තාත්තා නැති වෙනකොට ජීවිතේ අපි සමාජයට අතාරිනකොට සමාජයට එනකොට එළියට මර බයක් තියෙනවා පොඩිනේ අපිව රැකගත්තේ අපිව ආරක්ෂා කරන් හිටියේ තාත්තා. අම්මා ඉන්නවා හිතේ හයියට අපිත් එක්ක. ඉතින් ඒ නිසා මම දන්නවා අපිට ගොඩක් දේවල් තේරෙන්නේ නැති වුණාට පස්සේ. ඒ නිසා වාගේ අම්මා තාත්තා දැන් වාගාව ඉන්නවා. නැති අය උන්තර මෙතන ඇති. හැබැයි බහුතරයගේ අම්මා තාත්තා ඉන්නවා ඔයාලා ගාව. හැබැයි දැන් ගොළු කරන වැඩ ටික අද උදේ ගෙදරින් එනකොට කොහොමද අම්මට වැඳලා දාවේ? අම්මට සැර කළා දාවේ? අපිට හිතලා බලන්න. ඒ නිසා ජීවිතේ දේවල් නැතුණට පස්සේ දුක් වෙලා අපි වැඩක් නැහැ කවදාවත්. ඊට පස්සේ අපිට ළඟා කරගන්න බැරි දෙයක් අපිට වෙන දෙයක් නම් ආස දෙයක් භාණ්ඩයක් මොකක් කරනම් මුදල් හම්බ කරලා ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ ආදරේ ඒ චරිත නැවත අපිට ජීවිතේ ළඟා කරගන්න බෑ. ඒ නිසා මම කියනවා මම නැවත වරක් කියන මගේ මේ මොහොත වෙනකොට මගේ තාත්තා මිය කියලා තියෙන්නේ. මගේ අම්මා ඉන්නවා මගේ හයියට. එතකොට මෙතන ඇති තව තාත්තලා නැති අය අම්මලා නැති අය මිය ගිහිල්ලා. ඒ නිසා දැන් ඔබගේ අම්මයි තාත්තයි ඉන්න පුළුවන් බලාගෙන ආදරෙන් මේ වීඩියෝ එක හරි මේ පන්ති කාමරේ කරන කතාව හරි සමාජ මාධ්‍ය වලයි පුළුවන් නම් එක්කෙනෙක් ඔළුව හදාගත්තොත් ඒ පින ඇති මට ඒ නිසා ජීවිතේ හදාගන්න මේ කියන බයිල ගහනවා කියලා කාටවත් හිතෙන්න පුළුවන් හැබැයි මේ බයිලාවෙන් ජීවිතේ එක්කෙනෙක්ගේ හරි හැදෙනවා නම් එයා අද ඉඳලා ඔළුව හදාගන්න අනේ මගේ අම්මයි තාත්තරයි මගේ අතින් මෙච්චර කල් වැරදි වුණා මම මේ වැරදි ටික හදාගෙන ඒගොල්ලෝ බලා ගන්නවා ආදරෙන් බලා ගන්නවා කියලා හිතෙනවා නම් මට ඇති මොකද ඒක ඇති මගේ ජීවිතේට පිනක් විදිහට ලබා ගන්න